ඔතේ ඒගොල්ලෝ කියන හැටි රන් වික්‍රමසිංහට කරන්න බැරි වෙලා තියෙන්නේ බිත්තර ටික තුරන එකයි පොල් කඩලා යන එක විතරයි. හරි ඉතුරු ඔක්කොම කළා තමයි රන් ගිහිල්ලා තින්නේ. හරි අපරාධය දෙකක් කරලා යන්න තිබ්බේ. You're watching the live traveler channel. ලෝකෙම යද මේ LTT සම්මෙන් පස්සේ ප්‍රකාශයක් කරලා තියෙනවා දින 32ක් ඇතුළත මාලි මාවි නාය යන්න පටන් ගන්න කියලා සමුගි ජනබල වේගින්. ස්මයිතනේ සමග ජන බලවේගය කියන කතා ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ රටේ මිනිසුන්ට තේරෙන්නේ නැහැ දැන් ජනාධිපතිනේ පස්සේ තියපු ඉතා කුඩා ඡන්දක දිවත් තමන්ගේ අර ප්‍රතිසංවිධාන කටයුතු කරගෙන ඒකට සාර්ථකව මුහුණ දීලා ආසන ගාන වැඩි කරගන්න බැරි වෙච්ච සජිත්ගේ ටීම් එක ඔය වගේ විකාර කතා කියනවා ඒකෙන් වෙන්නේ තවත් ඒගොල්ලෝ පරිහානියට පත් වෙන එක තමයි. පේනවනේ ඉතින් ඇතුලේ කචල් ගොඩක් නොමිනේෂන් අස්සම් කරපු අය ඡන්දේ කරන්නේ නැහැ. තව කට්ටිය විරුද්ධව වැඩ කරනවා. සජිත් නායකත්වයේ පිළිගන්නේ නැහැ. දැන් හැමෝම කියනවා සජිත් නෙමෙයි පක්ෂ මෙහෙවන්නේ කවුද ලක්ෂ්මන් පොන්සේකාද කවුද කියලා. ඉතින් මේ ආදී එතන ඇවිල්ලා අපි අතරම ජනාධිපතිවරණයේදී දෙවණියට ඡන්ද ගත්ත කෙනාගෙන් බලාපොරොත්තු වෙනවා මීට වඩා තරඟයක් මේ මහා මැතිවරණයේදී. එහෙම එකක් පේන්නේත් නැහැ. ඒ වගේ එක එක වොයිස් කඩ දෙදින් එක තමයි තීරුමක් නැහැ. ඉතින් ඔහොම ගියොත් ඉතින් මහා මැතිවරණයේදී තිබ්බ ටිකක් නැති කරගෙන තමයි සජිබට ඉස්සරහට යන්න වෙන්නේ. හොඳ වැඩේ තමයි 158 එකතු කරගෙන ඒගොල්ලන්ට බහුතරයක් කරන් පෙන්වන එක. හරිද? ඒ කියන්නේ දැන් අපිට ජනාධිපතිනේ කැමතුනේ 142යි. ඉතුරු 154ම සජිත් කැමතුනා කියන එක කියන්නේ. නෑනේ. ඡන්ද බෙදෙනකොට එහෙම තමයි. අපේක්ෂකයෝ ප්‍රබල අපේක්ෂකයෝ 3 දෙනෙක් ඉදිරිපත් වුණාම මං හිතන්නේ අනාගතයේදීවත් 150 ගන්න එක තරම් පාසු වෙන එකක් නෑ. අපේ රටේ ව්‍යවස්ථාව හදලා තියෙන්නෙම ප්‍රධාන අපේක්ෂකෝ දෙන්නෙක් අතර තරඟයකදී මේ 150 ලකුණු කර ගැනීම සඳහා. ඉතින් මේ ප්‍රංශය වගේ රටවලත් මෙහෙම තත්ත්වයක් නැති වෙනවා. ඉතින් දැන් බහුතරයේ ඡන්දයෙන් අනුර කුමාර සානායක සොදර ජයග්‍රහණය කළා තියෙනවා. අනිත් එක දෙවෙනි මනාප ගණන් කරත් සජිත් මේ පරාදයිනේ. එහෙනම් යාර දෙවෙනි මනාපෙන් එන තිබ්බනේ. ඒකිනුත් පරාදයිනේ. පරදිලා අර තමන්ගේ පරාජය වහගන්න එක එක හේතු කියනවා. ඉතින් අපිට ඒව කියලා තීරමක් නෑ. බලන්න ජනාධිපතිවරණයේදී ගත්ත ප්‍රතිඵලයට වඩා වැඩි ප්‍රතිඵලයක් මහමැතිවරණ අපි ගන්නවා. ජනාධිපතිවරණයේදී ගත්ත ප්‍රතිඵලය මහමැතිවරණ එලෙසම ඇප්ලයි කරන්න බෑ. හැබැයි ජනාධිපතිවරණයෙන් පස්සේ මේ ජනාධිපතිරා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය හැසිරෙන විදිහ දිහා බලලා අපිට ඡන්දෙ නොදීපු ජනතාවක් ඡන්දෙ දෙනවා. ඡන්ද පොළට නොගියම ජනතාව ඡන්දෙන හිතමින් තියෙනවා. මේ ජනාධිපතිරාට මේ ආණ්ඩුව ලොකු ප්‍රසාදයක් තියෙනවා. ඒ ප්‍රසාදය ඔය එක එක වචන වලින් වළක්වන්න බෑ. ජනතාව දැන් බලාගෙන ඉන්නේ මේ ජනාධිපතිරාගේ වැඩපිළිවෙල ශක්තිමත් කිරීම සඳහා ශක්තිමත් ආණ්ඩු පක්ෂයක් හදන්න. ආණ්ඩු පක්ෂය තමයි ශක්තිමත් වෙන්න ඕන. විපක්ෂ ශක්තිමත් වෙනවා කියලා එකක් නෑ. විපක්ෂේ හරියට 10 දෙනෙක් හිටියත් විපක්ෂ වැඩේ කරන්න පුළුවන්. මොකද විපක්ෂයට කාලෙ වෙන් වෙන්නේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය හැටියට ඉන්න ඔලුගෙඩි ගන්නට නෙමෙයි. ප්‍රතිශතයක් වෙන් වෙනවා. ඒ ප්‍රතිශතය ඉන්න ඔලුගෙඩි ගන්න බෙදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඉන්න ඔලුගෙඩි ගන්න කාලෙ වෙන් වෙන්නේ නෑ. හරියමං විපක්ෂයක් වැඩ කරන්න ඔය ඇත්තට ගොඩක් ඕනේ නෑ කියන එක අපි පහුගිය කාලේ පෙන්නුම් කරා. ශක්තිමත් විපක්ෂයක එකක් නෑ. එඩිතර විපක්ෂයල කොහොමත් ඒව නෑ. අලුත් විපක්ෂ ජාතිකුත් ඇත්තේ නෑ. තියෙන්නේ ශක්තිමත් ආණ්ඩුවක් තමයි ඕනේ. ඉතින් ඒක ජනතාව මේ සැරේ ඉහළින්ම ලබා දෙනවා. අපි දැනටමත් ජනාධිපතිවරණයෙන් පස්සේ ජනාධිපතිවරණ දිවුරුම් දුන්නට පස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිසිය සහ අල්ලස් කොමිසමේ නතර කරන ලද විමර්ශන ආරම්භ කළා කියන එක ආණ්ඩුව පැත්තේ වාර්තා කරලා තියෙනවා. ඉතින් මේවා ඉදිරියට යාවි ආණ්ඩුව හදාගත්තට පස්සේදී තවත් වේගවත් වේවි. කොහොමත් මං හිතන්නේ මේ ජනාධිපතිවරයා 20 නඩු ගොනු කරන්න තමන්ගේ ආණ්ඩුව මෙහෙවන්නේ නැහැ කියලා අපිට ෂුවර්. ඔහු හරියටම මේ පරීක්ෂණ තමන්ගේ අමාත්‍යංශ හරහා මෙහෙවලා නීතිපති දෙපාර්තමේන්තුව හරහා නඩු ගොනු කරලා හොරුට දඬුවම් කරන්න පුළුවන් විදිහට අධිකරණයට ඒ නඩු ඉදිරිපත් කරાવી. අනිවාර්ය වශයෙන්ම දූෂිතයන්ට දඬුවම් ලැබෙනවාම තමයි ඒක ජාතික ජනබලයේ දී පොරොන්දුවක්. ජනතාව හිතන විදිහටම මේ වැඩේ සිද්ධ වෙනවා. එතකොට මේ රන් මාතා දැන් විපක්ෂයෙන් කියනවා මේ වෙනකොට තෙල් පෝලින් නැහැ. දැන් තියෙන්නේ පොල් පෝලින්. මොකද්ද ඔබතුමාගේ අදහස? ඔතේ ඒගොල්ලෝ කියන හැටි රන් වික්‍රමසිංහට කරන්න බැරි වෙලා තියෙන්නේ බිත්තර ටික තුරන එකයි පොල් කඩලා යන එක විතරයි. හරිද? ඉතුරු ඔක්කොම කළා තමයි රන් ගිහිල්ලා තින්නේ. හරිද? අපරාධය දෙකක් කරලා යන්න තිබ්බේ. ඉතින් ඒගොල්ලෝ කරපු ප්‍රතිඵල තමයි ජනතාව භුක්ති විඳින්නේ. මේ රටේ බිත්තර නිෂ්පාදනයක් කරමින් තිබුණා. ඒ බිත්තර නිෂ්පාදනය සම්පූර්ණයෙන් වට්ටලා
කුකුල් කෑම එක හදන එක වටලා ඒවැ මිල වැඩි කරලා ඉන්දියාවෙන් බිත්තර ආනයනය කරන තැනට ගෙනාවේ ඔය ගෝඨාභය රනිල්ලාගේ ආණ්ඩු. ඒගොල්ලෝ අවුරුදු 3 4 මොකද්ද කළේ? එහෙම කරලා දැන් මේ මාසයක් තියෙන ආණ්ඩුවෙන් අහන කෝ බිත්තර කියලා. හරිද? කෝ පොල් කියලා. අපි ඒව හරියට කරලා දෙන්නම් ජනතාව මේ මේ ඒගොල්ලෝ කරපු වැඩවල ප්‍රතිඵල දැන් ඉවසා දරා ගනිමින් ඉන්නවා. ජනතාවට විශ්වාසයක් තියෙනවා මේ ආණ්ඩුව සැලසුම් සහගතව මේ විශේෂයෙන්ම ආහාරවල මිල අඩු කරයි කියලා. ඒක අපි අනිවාර්යෙන් කරනවා ජීවනයේදීම අඩු කරනවා. ඒකට ඒ ගත වෙන කාලය පිළිබඳ ජනතාවට අවබෝධයක් තියෙනවා. ඉතින් මේ මේ ඔය පිටරයක් පොල් ගෙඩියක් අල්ලගෙන කෑ ගැහුවට මේ ජනතාව කලබල වෙන්නේ නැහැ. ඒවා ඉතින් ජනතාව බොහොම සංයමයෙන් අහගෙන ඉන්නවා. ඒවෙන් විහිළුකාරී බවට පත් වෙලා තියෙන්නේ රනිල්ලායි සජිත් අතුලේ කණ්ඩායම තමයි.